දවසක් හැම දිනාටම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා විශ්වකර්ම නාලිකාව වෙනුවෙන් අදත් සුවිශේෂී කාරණයක් සම්බන්ධයෙන් කතා බහ කරන්න හදන්නේ විශේෂයෙන්ම ක්‍රීඩාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන ඔබට වැදගත් වෙයි කියලා අපි විශ්වාස කරනවා සාමාන්‍යයෙන් අපි ක්‍රීඩාවක නියලීලා නොහිටියත් අපි හැමෝම මිනිස් විදියට කැමතිනේ ක්‍රීඩාවට ක්‍රීඩා විවිධ ක්‍රීඩාවලට අපි කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ක්‍රීඩාවල නියලීලා ඉන්න ජාත්‍යන්තර මට්ටමේ ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයින් පිළිබඳව අපි අවධානයෙන් ඉන්නවා. ඒක එක පැත්තක් සහ ඔබගේ දුව පුතා හිතවතා සමහර විට ක්‍රීඩාවේ නියලීලා ඉන්නවා ඇති ඔබ ක්‍රීඩාවේ නියලීලා ඉන්නවා ඇති අවශ්‍ය වෙන කාරණා ටිකක් සම්බන්ධයෙන් තමයි අපි කතා බහ කරන්න උත්සාහ කරන්නේ. යම් සීමා සහිතව අවසරයක් ඇතුලේ අපේ ප්‍රේක්ෂකාගාරය කොටු වෙනවා ඇති. කොහොම නමුත් අදාළ පිරිසට වැදගත් වෙන නිසා අපි හිතුවා මානසික සංවර්ධනය සහ ක්‍රීඩාව සම්බන්ධයෙන් කතා කරන්න. ක්‍රීඩා කරන කෙනෙකුගේ මානසික සෞඛ්‍ය මානසික සංවර්ධනය කොයි විදිහටද පවත්වා ගන්න ඕනේ, මෙහි වැදගත්කම මොකක්ද, මේක පොඩි තැනකින් අපි කතා කරාට මේක රටක් කොහොමද ජාත්‍යන්තරයට අරගෙන යන්නේ, ලෝකයක් දිනන්නේ ක්‍රීඩකයෙක් නිර්මාණය කරන්න ඕනේ කොහොමද නිවැරදිව මානසික සංවර්ධනයත් එක්ක, අපි පොඩියට පටන් ගත්තට පුළුල් මාතෘකාවක් වෙයි. අපි අද කතා කරන්නේ මේ සම්බන්ධයෙන් ක්‍රීඩා මනෝවිද්‍යායතනයේ අධ්‍යක්ෂ, ඒ වගේම තමයි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මනෝපදේශක බාහිර කතික ආචාර්ය අමිල ප්‍රසාද් නිකපිටිය මහත්මයාත් එක්ක. අමිල, බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝන්, අපි අවස්ථා කිහිපයකදීම මුණ ගැහුණා විශ්වකර්ම නාලිකාව ඇතුලේ. කාලයකට පස්සේ අපි නැවත මුණ ගැහෙනවා මානසික සංවර්ධනය සහ ක්‍රීඩාව සම්බන්ධයෙන් අද දවසේදී කතා කරන්න. ඉතින් මේ ඊට කලින් දැන් අපි මාතෘකාව සම්බන්ධයෙන් කතා කරමු. තව විශේෂ ආරංචියකුත් තියෙනවා අපිට මේ ඔබතුමාගේ මේ ක්‍රීඩා මනෝ විද්‍යායතනය ගොඩනගලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි ටිකක් කතා කරමු. මොකක්ද මේ ආයතනේ සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳ පොඩ්ඩක් අපි පැහැදිලි කරගත්තු. මේ ඇත්තටම ලංකාවේ තිබුණේ නැහැ මේ ක්‍රීඩා මනෝවිද්‍යාව උගන්වන ආයතනයක්. විශ්වවිද්‍යාල මට්ටමින් සහ විද්‍යාපීඨ මට්ටමින් විෂයක් හැටියට මේක ඉගැන්වුවට මේක පුළුල්ව ක්‍රීඩකයින්ට, පුහුණු කරුවන්ට, ක්‍රීඩා මනෝපදේශකවන්ට, ඒ වගේම ක්‍රීඩා සම්බන්ධයෙන් ඉන්න ගුරුවරුන්ට අධ්‍යයනය කරන්න මේ විෂය පරාසය පිළිබඳව අධ්‍යයනය කරන්න තැනක් ලංකාවේ ගොඩනැගිලා තිබුණේ නැහැ. ඉතින් ඒක මම හඳුනාගත්ත කාලයක ඉඳන් අවුරුදු 5ක 6ක ඉඳන් මේක පෙරම්පුර අතර මේ තත්ත්වයට පත් වෙන්න. මොකද අපි සංවර්ධනය වෙලා ඉන්න ඕනේ, අපි මේ දැනුම ලබාගෙන ඉන්න ඕනේ, ලෝකයේ ඒ මට්ටමට ගිහිලා තියෙන්නේ. ඉතින් අපිට මට අවශ්‍ය වෙලා තිබ්බ ලංකාවේ ක්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට, මේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ නියලා ඉන්න අයට මේ ක්‍රීඩා මානසික සංවර්ධනය, ක්‍රීඩකයෙකුගේ මානසික සංවර්ධනය ඇති කරගන්න අවශ්‍ය කරන පසුබිම, එහෙම නැත්නම් විෂය පරාසය තියෙන අතන මේ ක්‍රීඩා මනෝවිද්‍යාව කියන විෂය පරාසය තුළ තමයි අන්තර්ගත වෙන්නේ. එතකොට මටගේ අවශ්‍යතාවය තිබ්බේ මේ සෑම කෙනෙක්ටම මේ ක්‍රීඩා මනෝවිද්‍යායතනය තුළින් මේ මානසික අපි කොහොමද පුහුණු වෙන්නේ කියන එක පිළිබඳව පුළුල්ව අධ්‍යයනය කරන්න අවස්ථාවක් හිමි කරලා දෙන්න තමයි මේ ආයතනය නිර්මාණය වුණේ. ඔව්, එතකොට අපි දැන් අපි වැඩසටහන් කීපයක් කරා, ඔබ හඳුනාගෙන ඇති හෝ මේ දැන් ක්‍රීඩා මනෝපදේශනය සම්බන්ධයෙන් ඔබ විශේෂීකරණය වෙන්නේ කොහොමද? කියන්නේ ඔබ කියන්නේ ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරලා තියෙනවද? ඔව්, මගේ ප්‍රථම මගේ උපාධිය හැටියට ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණය පිළිබඳ විශේෂවේදී උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මම ඉගෙන ගන්නේ. එතකොට මගේ මාස්ටර් ඩිග්‍රී එක හැටියට මම ඉගෙන ගන්නවා කැලණි විශ්වවිද්‍යාලයේ මනෝ උපදේශනය සම්බන්ධයෙන් මගේ මාස්ටර් එක කරනවා. ඉතින් එතකොට මම එතනදී රිසර්ච් ඇන් ආටිකල් සෑම දෙයක්ම කරේ ඇත්තටම මේ ක්‍රීඩාව සංවර්ධනය කරන්න මනස කියන දේ යොදාගන්නේ කොහොමද? එහෙම නැත්නම් ක්‍රීඩකයින් ඇති වෙන්න පුළුවන් මානසික ගැටලු, ව්‍යාකූලතාවලට මේ මනෝ උපදේශනය කියන විෂය පරාසය කොහොමද එකතු කරන්නේ කියන එක සම්බන්ධයෙන්, විශේෂයෙන්ම බොඩිස් කවුන්සලින් කියන පැත්ත සහ බටහිර අපි කතා කරන වෙස්ටර්න් සයිකොලොජි කියන කරුණු සියල්ලක්ම එකතු කරලා කොහොමද මේ ක්‍රීඩකයෙකු සංවර්ධනය කරන්න, ක්‍රීඩකයෙකුගේ මානසික සංවර්ධනය ඇති කරන්න තමයි මේ විෂය පරාසයන් ටික මම ඉගෙනගෙන තමයි ඇත්තරම ඒක රටට දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව්, දැන් කාලාන්තරයක් තිස්සේ ඔබ ඒ කටයුතු කරනවා, අධ්‍යයනය කරනවා සහ අධ්‍යයනය කරමින් ඉන්නවා. දැන් ප්‍රධාන මාතෘකාව අද දවසේදී අපිපත් වෙන්නේ මේ ක්‍රීඩා මනෝවිද්‍යාව සම්බන්ධයෙන්. ක්‍රීඩකයෙක් කොහොමද තමන්ගේ මනස ඒකාග්‍රතාවයටපත් කරගෙන තමන්ගේ ගමන යන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් අපි කතා කරන්නේ. දැන් අපිට කතා කරන්න තියෙන්නේ ඔය කාරණේම තමයි. දැන් ක්‍රීඩකයෙක් ඇයි තමන්ගේ මානසික යෝග්‍යතාවය යහපත් අඩියක පවත්වා ගන්න ඕනේ? මොකක්ද දක්ෂතා තියෙන්න පුළුවන් ඕන කෙනෙකුට? හොඳ රණ කෙනෙක්, පිතිකරුවෙක්, හොඳ අපි කියමු ස්විම් කරන කෙනෙක්, ස්විමින් කරන කෙනෙක්, මේ තමන්ගේ පුහුණුවෙන් ලැබෙන ශරීරයේ හැකියාවන් දක්ෂතාවයන් තියෙන්න පුළුවන්.
මානසික යෝග්‍යතාවයත් මේකට වැදගත් වෙනවා කියන දේ කොහොමද අපි ගලප ගන්න යන්නේ? ඔව් ඇත්තටම අපි ක්‍රීඩාවේ ෆිට් කියලා සංකල්පන FITT principles කියලා කියනවා. එතකොට අප ක්‍රීඩකයෙක්ගේ මේ ෆිට් කියලා කියන්නේ කායික සංවර්ධනය සහ මානසික සංවර්ධනය කියන දෙකටම. නමුත් අපි රටක් හැටියට අර ක්‍රීඩා මනෝවිද්‍යාව එහෙම නැත්නම් මානසික සංවර්ධනය පිළිබඳව පුහුණු කරුවන් තුල තියෙන දැනුම පරාසය අඩු නිසා ඇත්තටම හැම දිනෙකම යොමු වෙලා තියෙන්නේ මේ කායික සංවර්ධනය ඇති කිරීම සඳහා. එතකොට කායික සංවර්ධනයෙන් පමණක් ඇත්තටම ක්‍රීඩකයෙක් සංවර්ධනය කරන්න බැහැ. ඒක අපි හොඳටම දන්නවා. රටක් හැටියට අපි 2000න් පස්සේ අපිට ඔලිම්පික් පදක්කමක් නැහැ. ජාත්‍යන්තර මට්ටමට ගියොත් අපි බොහොම පිටිපස්සෙන් ඉන්න රටක්. ජාත්‍යන්තර ජයග්‍රහණ තුල. හැබැයි ලෝකේ ඉන්න සමහර ක්‍රීඩකයෝ ඉන්නවා ක්‍රීඩා මනෝවිද්‍යාවෙන් දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න උන්ට මේ මානසික පුහුණුවීම් ඇති කරන්න. උදාහරණයකට විරාත් කෝලි ගත්තොත් විරාත් කෝලිට ස්පෝර්ට්ස් සයිකලොජිස්ට්ලා දෙන්නෙක් ඉන්නවා. මනස සම්බන්ධයෙන්. එක සයිකලොජිස්ට් කෙනෙක් ඉන්නවා එයාගේ පවුල අභ්‍යන්තරයේ තියෙන ප්‍රශ්න සහ ගැටලු ඒ දේවල් වලට ප්‍රතිකාරාත්මක ප්‍රවේශයන් ඉදිරිපත් කරන කෙනෙක්. අනිත් කෙනා ඉන්නවා ක්‍රීඩාව තුල සංවර්ධනය ඇති කරන්න මනස. එතකොට මේ මනෝ උපදේශකවරයා එහෙම නැත්නම් ක්‍රීඩා මනෝවිද්‍යාඥයාගේ කාර්යභාරය වෙන්නේ මෙන්න මේ මානසික පුහුණුවීම් කිරීම. ඒක ක්‍රීඩාවට එන්න කලින් ඒ කියන්නේ අපි කියන ප්‍රැක්ටිස් සෙෂන්ස් වලදී එහෙම නැත්නම් පවුල අභ්‍යන්තරයේ තියෙන තත්වයන් එහෙම නැත්නම් ක්‍රීඩා අපේ තරඟාවලිය තුල තරඟය තුල බලපාන ප්‍රෙෂර් ඇන්සයිටි ආතතිය ඒ වගේ ප්‍රෙෂර් සිටුේෂන් හැල් කරගන්න මනස පුහුණු කිරීම ඒ වගේම ක්‍රීඩාවෙන් පස්සේ තරඟාවලියෙන් පස්සේ ප්‍රෙපරේෂන් පීරියඩ් එක. ඒතොර මේ සෑම තැනකදීම මේ මනස කියන දේ අපිට වැදගත්. මොකද අපි ක්‍රීඩා මනෝවිද්‍යාව තුළ කියන්නේ 90%ක්ම මානසිකයි. 10%ක් වගේ ප්‍රමාණයක් තමයි කායිකව බලපාන්නේ ක්‍රීඩාව කෙරෙහි. මොකද ඒකට හේතුව තමයි අපි ක්‍රීඩකෙට කියන හොඳට කල්පනා කරලා ගිහිල්ලා පහරක් ගහන්න. ඒතොර කල්පනා කරන්නේ මනසින්. නේ? එතකොට අපි කියනවා මිනිස්සු හරියට ඇස් දෙක අරලා බෝලේ බලන්න. එතකොට ඇස් දෙක බලන්න මනසින් තමයි මේ හැම දෙයක්ම කරන්නේ. අත අතින් අත මෙහාට කරත් අත මෙහාට කරත් කකුලක් ඉස්සරහට තිබ්බත් අඩිය පස්සට තිබ්බත් මේ හැම දෙයක් සඳහාම වැදගත් වෙන්නේ මනස. මනසින් තමයි මේ හැම දෙයක්ම කරන්නේ. එතකොට මානසික යෝග්‍යතාවයේ දුර්වල වුණොත් එහෙම ක්‍රීඩකෙක්ට අර සුපුරුදු දක්ෂතා දක්වන්න බැහැ. ඒක තමයි ඇත්තම කතාව. නමුත් අපේ රටේ තිබ්බ පාලකයන්ගේ ගැටලු නිසා අතර මේක පුහුණු කරුවන්ගේ ගැටලුවක් නෙමෙයි. පුහුණු කරුවන්ට ඉගෙන ගන්න රට තුළ නිර්මාණය කරන්න ඕන අධ්‍යාපන ක්ෂේත්‍රය. එතකොට අධ්‍යාපන ක්ෂේත්‍රය නිර්මාණය කිරීම පාලකයන්ගේ වගකීමක්. නමුත් පාලකයන් හැටියට අපේ රටේ ක්‍රීඩා අමාත්‍යවරයෙක් බවට පත් වෙන්නේ බොහෝ දුරට ක්‍රීඩා පිළිබඳ හසල දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි. අඩුම තරමේ පරිපාලන නිලධාරීන් වලට පත් වෙන්නේ ක්‍රීඩා පිළිබඳව දැනුමක් තියෙන අය නෙමෙයි සමහර වෙලාවට. ඉතින් මේකම බලපාන ඔවුන් දන්නේ නැහැ මේ ක්‍රීඩා සංවර්ධනය කරන්න ඕනේ කොහොමද කියලා බොහෝ දුරට. පරිපාලන නිලධාරීන් ඉන්නවා දක්ෂ ක්‍රීඩා පිළිබඳ අවබෝධයක් තියෙන. අපි බහුතරයක් ඔවුන්ට වැඩ කරන්න දෙන්නේ නැහැ. මොකද දේශපාලන ක්‍රමයක් එක්ක ලංකාවේ අර සෑම තනතුරක්ම දේශපාලනයට යට වෙලා තියෙනවා. මේ නිසා ගොඩක් වෙලාවට රටේ මේ ක්‍රීඩා මේ ක්ෂේත්‍ර දියුණු වෙන්නේ නැති වෙන්නත් එක හේතුවක් වෙලා තියෙනවා. ඉතින් අපි 2000න් පස්සේ ඔලිම්පික් පදක්කමක් ගැන කතා කරනවා. ඔලිම්පික් යන්න අපි පෙරම් පුරනවා. නමුත් අපි සමහර රටවල් ගත්තොත් එහෙම අපි සෝමාලියා වගේ ඔය දුෂ්කර රටවල් කන්නත් නෑ ඔවුන්ට. ඔවුන්ට අඳින්න පළඳින්න ඇඳමකුත් නෑ සමහරවිට. හැබැයි ඔලිම්පික් පදක්කම් තියෙනවා ඔවුන්ට. උඩ දාලා පයින් ගහන්න පුළුවන් තරමටම ඔලිම්පික් පදක්කම් තියෙනවා. නේ? අපි එවැනි රටවල් ගැන අහලා තියෙනවා. දැකලා තියෙනවා ඇස් දෙකෙන්ම. නේ? අර රිප්ස් ඇඟ ඇතුළට ඇලෙන්න තරමටම මේ කන්න නෑ ආහාර. පස් ගුලි කරලා සමහර රොටි හදලා කනවා අපි දැකලා තියෙනවා. ඉතින් නමුත් එවැනි රටවල් වල එවැනි තත්ත්වයක් තිබ්බත් මේ මනස දියුණු කරගන්න අවශ්‍ය කරන දැනුම තියෙන මිනිස්සු ඉන්නවා ඇත්තටම. ඒක තමයි වැදගත්ම දේ. විශේෂයෙන්ම වර්ධනය වෙමින් මේ ආසියාතික රටවල් වල වර්ධනය වෙමින් ඉන්න රටක් තමයි ඉන්දියාව කියන්නේ. මේ මනස පිළිබඳව මානසික ක්ෂේත්‍රය පිළිබඳව ක්‍රීඩා මනෝවිද්‍යාව පිළිබඳව හසල දැනුමක් තියෙන. ගොඩක් වෙලාවට අපේ තියෙන ප්‍රශ්නේ මේ මේ මේකේ වැදගත්කම පිළිබඳව අවබෝධයක් නැහැ. ඒක තමයි මෙතන තියෙන ලොකුම ගැටලුව. ඒක අවබෝධ කර දෙීම තමයි අපි මේ ආයතනය තුලින් කරන්නේ එක පැත්තකින්. එහෙම නැත්නම් මේක තවදුරටත් රටක් තුල හැටියට සංවර්ධනය වෙන්නේ නැත්නම් ඒ ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම තමයි අපි මේ ආයතනය තුලින් ඇත්තටම කරන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි ක්‍රීඩාව ගැනනේ දැන් අද ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ ක්‍රීඩා මනෝපදේශනය සම්බන්ධයෙන්. දැන් ක්‍රීඩකයෙකුගේ මානසික යෝග්‍යතාවයේ නැත්නම් දැන් ඔබ කිව්වා මේ දැන් ඉන්දියාව වගේ රටක මේ මානසික උපදේශනය සඳහා මම හිතන්නේ උපදේශකවරු 2-3 දෙනෙක් එක ක්‍රීඩකෙක් තියාගෙන ඉන්නවා කියලා
ඔබ කිව්වා දැන් මේ මේ තත්වයට තාම අපේ රට ඇතුලේ ගොඩ නැගිලා නැහැ මං හිතන්නේ ජාතික මට්ටමේ වුණත් ඒ තත්වයටපත් වෙලා නැහැ අපේ ජාතික සංචිත ගත්තොත් අපි ගොඩක්ම කතා කරන්නේ ක්‍රිකට් එක එහෙම නැත්නම් අපි කතා කරන්නේ නෙට් බෝල් ටීම් එක එහෙම නැත්නම් අපි කතා කරන්නේ ඒ වගේ ජනප්‍රිය ක්‍රීඩා නමුත් ඒ වටම සමහර වෙලාවට මම දැක්ක අර නෙට් බෝල් ජයග්‍රහණය ගත්ත වෙලාවේ මේ පුහුණු කාරණිය කියනවා අපිට මේ ගේම් ඇනලයිස් කරන ඇනලයිසර් කෙනෙක් නැහැ එතකොට මේ ඇනලයිසර් කෙනෙක් කියන කෙනා ක්‍රීඩාව තුළ අත්‍යවශ්‍යම කෙනෙක් ගේම් එක. එතකොට ඒ වගේම තමයි මේ ක්‍රීඩා මනෝවිද්‍යාඥය කාර්යභාරය. එයා මේ ක්‍රීඩක මානසික සංවර්ධනය ඇති කිරීම සඳහා අනිවාර්යයෙන්ම ජාතික මට්ටම නියෝජනය කරන සංචිත සෑම සිටිය යුතු කෙනෙක්. අත්‍යවශ්‍යම කෙනෙක්. එයා ක්‍රීඩා ස්ටාෆ් එකේ ඉන්න ඕනේ අත්‍යවශ්‍යම කෙනෙක්. නමුත් අපි ක්‍රිකට් එකේ ගත්තත් එහෙම කෙනෙක් නෑ ඇත්තටම මම දන්න තරමින්. එතකොට එහෙම කෙනෙක් ඉඳිය යුතුයි අනිවාර්යයෙන්ම. ලෝකේ දියුණු වෙනකොට ලෝකේ මිනිස්සු අධ්‍යයනය කරනවා කය පමණක් නෙමෙයි මනස පිළිබඳව. මානසික දුර්වලතා මොනවාද? සමහර වෙලාවට කෙනෙක්ගේ මානසික දුර්වලතා තව කෙනෙක්ගේ ජයග්‍රහණයක් බවට පත් වෙන්නේ කොහොමද? පත් වෙන්න හේතුව තමයි ඒ ක්‍රීඩකයා දන්නවා මෙයාගේ මනස මේ තැනදී දුර්වලයි. එතකොට මෙයාට ප්‍රෙෂර් එක වැඩි, මෙයාට ඇන්සයිටි එක වැඩි, ස්ට්‍රෙස් එක වැඩි මෙයාට. එතකොට එයාගේ මූණ දිහා බලලා මෙයා තේරුම් ගන්නවා සමහර වෙලාවට ඇනලයිස් කරනවා මෙයාට මෙවැනි පන්දුවක් දැම්ම තුලින් තව ප්‍රෙෂර් එක වැඩි කරන්න පුළුවන්. අම්ල දැන් එතකොට දැන් ඕක පාලකයන්ගේ පැත්තෙන් ඕකට පිළියමක් එන්නේ නැහැනේ කොයිම වෙලාවකවත් අපි මේකට කොච්චර කතා කරත් ඔවුන් කණ්ඩායමටම අර මේ සීරීස් එකක් ලං වුණාම ටුවර් එකක් ලං වුණාම තමයි මාසයක් දෙකක් විතර ওই වගේ කෙනෙක් හඳුන්වලා දෙන්නේ කණ්ඩායමට. දැන් මේක පෞද්ගලිකව ක්‍රීඩකයෙකුට පුළුවන් Tamanට මේ විදිය උපදේශකයෙක් තියාගන්න. මම හිතන්නේ ක්‍රීඩකයෙක්ගේ පැත්තෙන් තමයි අපි කතා කරන්න අවශ්‍ය වෙන්නේ මෙතනදී. ක්‍රීඩකයෙකුට ඔබ කියන්නේ කොහොමද මොන වගේ කාරණා ටිකක්ද ඔබ කියන්නේ තමන්ට මෙන්න මේ වගේ වාසි ලබා ගන්න පුළුවන් උපදේශකවරයෙක් තමන් ඇසුරු කරොත් තමන්ට තියාගත්තොත් එතකොට ක්‍රීඩකයෙක්ට පෞද්ගලිකව අත්වන වාසි මොනවද උපදේශකයෙක්ට ගන්න ලකන ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක් 50ක් විතර ඉන්නවා එතකොට ඒ ක්‍රීඩකයෝ මේක හඳුනාගෙන තියෙනවා එතකොට යාළගේ පෞද්ගලික ප්‍රශ්නවල දීපවා ගෙදර දොරේ ප්‍රශ්න අධ්‍යාපනික ප්‍රශ්න දෙමාපියන්ගේ ප්‍රශ්න සෑම හේකදීම මැදිහත් කරුව හැටියට මම උපදේශන කාර්යභාරය සිද්ධ කරන්නේ අතර මම එතකොට එතකොට ඔවුන්ට ප්‍රශ්නයක් ආපු ගමන් මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ස්ට්‍රෙස් එක වැඩි හිත ගේම් එක තියෙනවා මට හරියට නිින්ද යන්නේ නැහැ එතකොට මේ ගැටලු හැම එකකදීම මේ මනෝවිද්‍යාත්මයේ තියෙන සිද්ධාන්ත පදනම් කරගෙන මම ඔවුන් එක වැඩ කරනවා ඇත්තරම එතකොට පහුගිය ක්‍රීඩකෙක් මේ පහුගිය දින කීපෙදී තිබ්බා නැෂනල් ඇත්ලීට් ඇත්ලටික් වල ට්‍රයල්ස් තිබ්බා ඩියග මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනේ එතකොට එක ක්‍රීඩකෙක් මං ගාව හිටියා ඒ ක්‍රීඩකයා මේ නැෂනල් ප්ලේයර් කෙනෙක් ජාතික මට්ටම නියෝජනය කරන ක්‍රීඩකේ ස්කොඩ් එකේ ඉන්න කෙනෙක් එතකොට මේ දෙපැත්තේ ඉන්න ප්ලේයර්ස්ලා දෙන්නට එයාලා බයයි එතකොට ට්‍රැක් එකේ 8 දෙනෙක් දුවද්දි මේ දෙපැත්තේ ඉන්න අයට එයා බයයි අනනකෙනේ එතකොට එවැනි ක්‍රීඩකෙකින්ගේ ඒ බය කියන දේ ඇති වෙන්නේ කොහොමද ඇති වෙන්නේ මේක මානසික තත්ත්වයක් මේක පුහුණු වීම වල තියෙන ෆිසිකලි තත්ත්වයක් නෙමෙයි මේක මානසික තත්ත්වයක් එතකොට මේවට අවශ්‍ය කරන ප්‍රතිකාරාත්මක ප්‍රවේශයන් පිළිබඳව අපි ඔවුන්ට නිතර මේ කතා කරා සාමාන්‍යයෙන් ඕන කෙනෙකුට ඕනම කෙනෙකුට තමන්ගේ වෘත්තීය මට්ටමේදී තමන්ගේ වෘත්තීයේ ওই වගේ පොඩි චැලෙන්ජ් එකක් ගන්න වෙන තැනකදී ඔය බය කියන එක සාමාන්‍යයෙන් ඇති වෙනවා නේද සාමාන්‍ය ඒ අපි මේක කියනවා ධනාත්මක ආතතිය සහ ඍණාත්මක ආතතිය ඒක ධනාත්මක නම් මම කොහොම හරි මේක ගහනවා මම මේක ජයග්‍රහණය කරනවා කියන ධනාත්මක ආතතිය එනවනම් ගැටලුවක් නැහැ ඍණාත්මක ආතතියත් එක්ක සමහරලාට යාලට හරියට කන්සන්ට්‍රේෂන් කරන්න බෑ හරියට ඉලක්කයට තමන්ගේ ගෝල් එක පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැහැ එහෙම නැත්නම් කම්පිටිෂන් එකකට කලින් දවසේ නිින්ද යන්නේ නැහැ උදේ පාන්දර හැරෙනවා එතනින් පස්සේ නිින්ද යන්නේ නැහැ. එහෙම නැත්නම් නිදා ගැනීම අක්‍රමතා ඇති වෙන්න පුළුවන්. විවිධ අක්‍රමතා තියෙනවා නිින්ද සම්බන්ධයෙන්. එවැනි තත්ත්වයන්පත් වෙන්න පුළුවන්. ආහාර ගැනීම අරුචීන් සමහරලාට එන්න පුළුවන්. සමහරලාට බඩේ අපහසුතා ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් අය කියන මාංශ පේශි තද වෙලා කියලා කියනවා. සර් අර කම්පිටිෂන් එකේදී මට ප්‍රැක්ටිස් කරන සෙසන්ස් වල තරම් හරියට ෆිට් එකක් නැහැ. එහෙම කියනවා. විවිධ අදහස් වලින් විවිධ දේවල් වලින් ඒ තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන මානසික ගැටලු එළියට දෙනවා යාළා. විවිධ දේවල් වලින් මාංශපේශි තද වෙලා කියනවා, බඩ රිදෙනවා කියනවා, වොෂ්රූම් යන්න ඕනේ කියලා කියනවා, දාඩිය දානවා අධික ලෙස ඇස් දෙක දිහා මොන දිහා බලපුවම මේක උතර පේනවා සමහරවිට බය වෙලා ඉන්නේ, කලබලයි සමහර වෙලාවට. හරියට බෝම් අප් කරගන්න බැහැ, හાર્ට් රේට් එක වැඩි වෙනවා සමහරවිට අධික ලෙස දාඩි දැමීම නිසා අපේ තියෙන න්‍යූට්‍රිෂන් ප්‍රමාණයක් තමයි එළියට යන්නේ. එතකොට මෙන්න මේ වගේ තත්ත්වයක් සමහරවිට මේ කියන්නේ තමන් දන්න දේවල් කරගන්න බැරි වෙනවා සමහරවිට. ඒ කියන්නේ
පුහුණු වීම සැසිවලදී ඉතාම හොඳින් දක්ෂතා දක්වන ක්‍රීඩකයෝ කම්පිටිෂන් එකට ගියාට පස්සේ අරමගේ දුර්වලතාව වෙන්නේ ඇති වෙන්නේ ප්‍රධානම හේතුව තමයි මෙන්න මේ මානසික දුර්වලතාවය මානසික යෝග්‍යතාවයේ තියෙන ගැටලු තමයි මේක මං හිතන්නේ මේ මේ දැන් ඔබ දන්නවනේ ඔබ උපදේශකෙක් විදිහට මේක කොතනින්ද සාමාන්‍යයෙන් පටන් ගන්න ඕනේ කියන එක දැන් කෙනෙක් ඔබ වෙත යොමු වෙනවා නම් දැන් ඔහු මේ මේ දැන් අපිට මේ ජාත්‍යන්තර මට්ටම අපිට ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා දැන් ක්‍රිකට් වලට මේ දවස්වල ගොඩක් මේ ලකුණු අතරට එන්නේ නැහැ කියන එකත් එක්ක එළියේ මේ ගොඩ නැගෙන කාරණේ තමයි මේ මේ ක්‍රීඩකෙගේ මානසික මට්ටම හොඳ නැහැ වෙන වෙන දේවල් වලට යොමු වෙලා තියෙනවා බාහිර සමාජයත් එක්ක කරන ගනුදෙනුව වැඩි ගොඩක් ලාට සමාජ මාධ්‍යත් එක්ක තියෙන ප්‍රශ්නත් එක්කනේ ওই ප්‍රශ්නේ එන්නේ එහෙමද ඔබත් දකින්නවද ඒ සමහර මාත් එක්ක වැඩ කරන ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකකින් ඉන්නවා ඒ ටීම්ස් වල එහෙම සෙල්ලම් කරන අය. එතකොට මේ මේ පුටුවේ ඉඳගත්තේ නැත්තම් මට සාද 100ක් ගහන්න බැරි බෑ කියන මානසික තත්ත්වයන් වල ඉඳලා තමයි අපි ගාවට ආවේ එතකොට. එතකොට පුටුවට බැහැ ඇත්තටම බලපෑමක් කරන්න අපේ ජයග්‍රහණ සඳහා ලකුණු 100ක් ගහන එක කියලා එයාලා කියනවා ස්ටේඩියම් එකේ අපි ගත්තොත් එහෙම ප්‍රේමදාස ක්‍රීඩාංගනේ මේ පුටු ඉඳ ගන්න ඕනේ. අහවල් කෙනා ඉඳ ගන්න මෙතන ඇවිල්ලා. මේක ඉඳ ගත්තොත් තමයි 100ක් ගහන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දෙවනි වොෂරූම් එකට යන්න ඕනේ. ස්ටේඩියම් එකේ සමහර දුවන සමහර ප්ලේයර්ස්ලා ඉන්න ස්ටේඩියම් එකේ දෙවනි වොෂරූම් එකට යන්න ඕනේ. ඒ වගේ මානසික ව්‍යාකූලතා තියෙනවා. මේ බැට් එකෙන්ම ගහන්න ඕනේ. නේ? අඳින්න ඕනේ මේ විදිහමයි. එතකොට හනබන දේවල් සමහර සම්බන්ධයෙන් තියෙන ගැටලු. එතකොට සමහර ප්ලේයර්ස්ලට එවැනි තත්ත්වයන් තියෙනවා ඇත්තටම. මේක ඇත්තටම මානසික ව්‍යාකූල තත්ත්වයක්, මානසික දුර්වලතාවයක්, මානසික ගැටලුකාරී තත්ත්වයක්. මෙන්න මේවැනි ක්‍රීඩකයෙකුට තමයි ඇත්තට මෙන්න මේ කියන මනෝවිද්‍යාවේ එන මනෝ උපදේශනය කියන විෂයපතේ වැදගත් වෙන්නේ. දැන් නිවස ඇතුළේ දැන් ඔබ දැන් මේක මේ ඔබගේ මේ සහාය නැත්නම් ඔබගේ මේ දැනුම බලාපොරොත්තු වෙන කෙනෙකුට ඔබගෙන් ලැබෙන වරප්‍රසාද ටික මොනවද ඔබගෙන් ගන්න ඕන ටික තමයි අපි මේ කතා කරගෙන යන්නේ දැන් සාමාන්‍යයෙන් දැන් ගෙදර ඇතුලේ ප්‍රශ්නක් තියෙනවානේ සමහරට බිරිඳ පෙම්වතිය ඔවතරි ලොකුවට බලපාන කාරණා එතකොට අපි ෆැමිලි කවුන්සලින් කියන මන උපදේශනයේ තියෙන ෆැමිලි කවුන්සලින් අපි භාවිතා කරනවා පවුල් උපදේශනය කියන එක. එතකොට සමහරවිට මේක අත්‍යවශ්‍ය දෙයක්ද? අත්‍යවශ්‍ය දෙයක්. එතකොට ගෙදර ප්‍රශ්න තිබ්බොත් උදාහරණයකට බිරිඳත් එක්ක ප්‍රශ්න තියෙන ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක් කොහොමද හොඳ මානසික යෝග්‍යතාවයකින් ගිහිලා ඊළඟ දවසේ මුහුණ දෙන්නේ තරගයට? උදාහරණයකට අපි ජනප්‍රිය ක්‍රීඩාව ක්‍රිකට්නේ. ක්‍රිකට් පන්දුවක මුහුණ දෙන එක ලේසි නෑ. පැඩ කිලෝමීටර් 140ක් 145ක ස්පීඩ් එකකට මුහුණ දෙන්න නම් හොඳ මානසික යෝග්‍යතාවයක් තියෙනවා. හොඳ කන්සන්ට්‍රේෂන් එකක් තියෙනවා. හොඳ ඇටෙන්ෂන් එකක් තියෙනවා. හොඳ මයින්ඩ්සෙට් ෆෝකසින් එකක් තියෙනවා නැත්තරම කිව්වොත්. එතකොට මේක මේ ප්‍රශ්නත් එක සමහරවිට එහෙම කරන්න බෑ. හොඳ කන්සන්ට්‍රේෂන් එක හදාගන්න බෑ. ඒ කන්සන්ට්‍රේෂන් හදාගන්න එක්සර්සයිසස් කරන්න ඕනේ අපි. ඒක මයින්ඩ් එක ට්‍රේන් කරන්න ඕනේ ඒකට. ජයග්‍රහණ වෙනුවෙන් මනස පුහුණු කරවන්න ඕනේ. එතකොට මේ පුහුණු කරන්න හොඳ මානසික ගෙදර පරිසරය තුළ හොඳ වෙන්න ඕනේ. එතකොට බිරිඳත් එක්ක එහෙම ගැටලු තිබ්බහම සමහරවිට යටි දෙ කරන්න බෑ. එතකොට මේ නිවස තුළ තියෙන ප්‍රශ්න, ඒ වගේම මිතුරන් සමග තියෙන ප්‍රශ්න, එහෙම නැත්නම් සමහරට මේ විවාහක නැත්නම් මව්පියන්ගේ තියෙන ප්‍රශ්න, ඒ වගේ හැම දෙයක්ම මේ කියන මනෝ උපදේශන කාර්යයන් තුළ සිද්ධ වෙනවා. එතකොට මනෝ උපදේශනයේ සමහරට දෙමව්පියන්ට අපි උපදේශන සැසි පවත්වනවා. ඒ වගේම බිරිඳ ඉන්නවා නම් බිරිඳ සහ ස්වාමි පුරුෂයාට උපදේශන සැසි පවත්වනවා. උපදේශන සැසි තුළින් අපි ඔවුන්ට අවශ්‍ය කරන මේ මාර්ගයේ විවෘත කරලා දෙනවා. ඇත්තටම මේ මනස දියුණු කරන්න අවශ්‍ය කරන ප්‍රතිකාරාත්මක ප්‍රවේශයන් මේ තුළ සිද්ධ කරනවා. අවිල දැන් මේ අපි අර දන්න ගොඩක් කාරණේ තමයි ඔය ලෝක මට්ටමේ ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට ගොඩක් ඉන්නවනේ මේ තමන්ගේ ආදායම් කළමනාකරණය කරන්න මිනිසුන් මොකද ඩ්‍රෙස් එක මොකද්ද ෂූස් දෙක මොකද්ද ඒ වගේ අපි ඒ දේවල් යන තැන මැනේජ් කරන්න පිරිස ඉන්නවා. නමුත් අපි හරි අඩුයි දකින්නවා මේ මනෝ උපදේශනයේ කළමනාකරණය කරන පිරිස හරි අඩුයි තියාගන්න. මනෝ උපදේශක එහෙම නැත්නම් ක්‍රීඩා මනෝ උපදේශක එහෙනම් නැත්නම් ක්‍රීඩා මනෝ විද්‍යාඥය එහෙම නැත්නම් මෙන්ටල් කෝච් වගේ විවිධ නම් වලින් මේක අර්ථ ගැන්වෙනවා. මේ සියලු දෙනාගේම කාර්යභාරය එක හා සමානයි. පොඩි පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ ඇත්තටම. ඉතින් ඇත්තටම සාමාන්‍යයෙන් කණ්ඩායම් තුළ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දක්වන වෘත්තීයමය ක්‍රීඩකයන් තුළ ඉන්නවා මැනේජර්ස්ලා. එයාලා කරන්නේ ඇත්තටම අර account එක සම්බන්ධයෙන් තමයි. කියන්නේ මුදල් පාලනය සම්බන්ධයෙන් තමයි ඔවුන් ගොඩක් වෙලාවට කටයුතු කරන්නේ. එහෙම නැත්නම් න්‍යූට්‍රිෂන් සම්බන්ධනොත් ගොඩක් වෙලාවට ඉන්නවා ගොඩක් වෙලාවට. එහෙම නැත්නම් ෆිසිකල් ට්‍රේනින් සම්බන්ධයෙන් මැනේජර්ස්වත් ඉන්න අවස්ථා තියෙනවා. ඉතින් මෙතනදී කතා කරන්නේ මේ මැනේජර් කියන
පොසිෂන් එක නෙමෙයි ඇත්තටම ඊට වඩා මේකේ කතා කරන පරාසය වැඩි ගොඩක් වෙලාවට අතන මෙහෙම කිව්වත් වරදකුත් නැහැ ඉතින් අතන මැනේජර් තමන්ට පුද්ගලිකව මේ පුහුණු කරුවෙක් ඉදීම මානසික පුහුණු කරුවෙක් මෙන්ටල් කෝච් කියන පුහුණු කරුවෙක් එහෙම නැත්නම් ස්පෝර්ට්ස් සයිකලොජිස්ට් කෙනෙක් නැත්නම් ක්‍රීඩා මනෝ උපදේශක කියන චරිතයක් තමා තුළ සිටීම තමාගේ ජයග්‍රහණ සඳහා එක වැදගත් වෙනවා මොකද දිගු කාලීන මේ පුහුණු කරුවෙක් කියන්නේ අර මොටිවේෂන් කරනවා වගේ දවසින් දෙකකින් අර මොන හරි දෙයක් කියලා ඔළුව හදන කෙනෙක් නෙමෙයි ඇත්තටම එහෙනම් ලොන් ටර්ම් අවුරුදු 2 අවුරුදු 5 අවුරුදු 10 සමහර වෙලාවට සැලසුම් සකස් කරනවා සාමාන්‍යයෙන් ඔලිම්පික් මට්ටමේ ජයග්‍රහණ දක්වන ගොඩක් රටවල් වල දරුවා ඉපදුන දවසම සමහරවිට කම්පැනිස් වලින් බාර ගන්නවා. ඔව් ඔව්. මේ අවුරුදු 20ක් වෙද්දී මේ ඔලිම්පික් ක්‍රීඩා වලට නියෝජනය කරන්න මේ ක්‍රීඩාව තුළ. එතකොට ඒක ක්‍රීඩක සංවර්ධනය පොඩි කාලේ ඉඳන්ම ඇති කරලා තියෙනවා. කුසේන් දෙද්දි දෙමව්පිය තීරණය කරලා ඉවරයි මේ. මෙයා ඔලිම්පික් ක්‍රීඩක එක කරනවා අහවල් අවුරුදු 2 කියනවා. එතකොට ටැලන්ට් ඩිෆිකේෂන් එකක් කරලා මේ ක්‍රීඩකයෝ ඒ අදාළ ක්‍රීඩාව තුළ සමහර කම්පැනිස් බාර අරගෙන ගහලා දෙනවා අර බෝලෝ කුසේන් දෙද්දි අම්මයි ක්‍රීඩාව කරනවා දරුවට යම් බලපෑමක් තියෙනවා. අපි පරිසරාත්මක සහ ආරමේ සාධක කියලා කියනවා සමහරලාට ආරමේන ජානමය තත්ත්වයන් තියෙනවා. අම්මා ඒ ක්‍රීඩාවට යොමු වෙලා තියෙනවා නම් දරුවාට ඒ දක්ෂතාවය උපතින්ම පිළිහිදලා තියෙන පුළුවන් එවැනි තත්ත්වයන් තියෙනවා. එහෙම නැත්නම් පරිසරය තුළින් ඒක වර්ධනය කරගන්න තත්ත්වයක් වෙන්න පුළුවන්. එතකොට මේ කොහොම කරත් මේ සෑම ක්‍රීඩකයෙකුම ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දක්වන්න මානසික යෝග්‍යතාවය මානසික පුහුණු කිරීම කියන දේවල් පුරුදු කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒක උදාහරණයක් ඇටියට අපි රටක් හැටියට මේ දුර්වල තත්ත්වයකට පත් වෙලා තියෙන්නේත් මෙන්න මේ මානසික පුහුණු කිරීම පිළිබඳව අපි පුහුණු වෙන්නේ නැති එක. ඒක හොඳටම අපි දකින දෙයක් තමයි කම්පිටිෂන් එකට ගියාට පස්සේ ක්‍රීඩකයින්ට තියෙන මානසික ගැටලු. විශාල වශයෙන් මානසික ගැටලු. පර්ෆෝමන්ස් වල ෆිසිකල් පර්ෆෝමන්ස් වල අතරම ලොකු ගැටලුවක් නැහැ. ඒලා හොඳට ට්‍රේනින් කරනවා. උදේ නැගිටලා මහන්සි වෙනවා. සතියකට දවස් 3-4 ට්‍රේන් කරනවා. න්‍යූට්‍රිෂන් වල ලොකු ගැටලුවක් නැහැ. න්‍යූට්‍රිෂන් උත් හොඳට ගන්නවා. නමුත් මානසික ගැටලු. ප්‍රතිවාදී ක්‍රීඩකයා දැක්කහම බයයි සමහර වෙලාවට ප්‍රතිවාදී ක්‍රීඩකයාගේ නම ඇහුවොත් සමහර වෙලාවට හැංගෙනවා ඒ දක්ෂත ප්‍රතිවාදී ක්‍රීඩකයා උසනම් සමහර වෙලාවට බයයි මහතනම් බයයි එහෙම නැත්නම් ප්‍රතිවාදී ක්‍රීඩකයාගේ තියෙන දක්ෂතාවය එහෙම නැත්නම් එයා නැෂනල් ලෙවල් එකේ ඇත්ලීට් කියලා දැනගත්තහම සමහර වෙලාවට ඇති වෙන මානසික ආතතිය එහෙම නැත්නම් ඇන්සයිටි කියන තත්ත්වයන් ඒවා කී තත්ත්වයන් වල සමහර වෙලාවට ක්‍රීඩකයෝ තමාගේ ජයග්‍රහණය ඔහු පරාජය කරන්න හැකියාව තිබිලත් සමහර වෙලාවට තරගයට කලින් තමයි පරාජය වෙලා ඉවරයි. තරගයට කලින් ඇත්තම වැදගත්ම කාරණය. සමහර ක්‍රීඩකෝ තරගයට යන්න කලින්ම මං 4 වෙනියා. මං 5 වෙනියා කියලා සමහරවිට තීරණය කරලා ඉවරයි. ඉතින් ඒකට හේතුව තමයි මෙන්න මේ කියන මානසික දුර්වලතාවය. මානසික යෝග්‍යතාවයේ ගැටලු තමයි ඒක සඳහා ප්‍රජෝ බලපාන. ඒක හරියම් ගැඹුරු තැනක් අතරම ගොඩක් ගැඹුරට මේ විෂය මාතෘකා යනවා. සමහර දේවල් අපිටත් සමහර වෙලාවට තේරෙන්නේ නැහැ. ඒ තරමට මේක ගැඹුරුයි. එතකොට අපිත් මේක ඉගෙනගෙන යන්නේ. දැන් මමත් PhD එක කරන්නේ අතරම මේ ස්පෝර්ට්ස් සයිකලොජි පැත්තෙන්. කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ දැන්. එතකොට PhD ලෙවල් එකේ කරපුවා ඉන්නවා ලෝකේ. එතකොට එවැනි අයකින් ඉගෙන ගන්න මේ ස්පෝර්ට්ස් සයිකලොජිස්ට් හැට කියන මනෝවිද්‍යාවෙන් හැටට කියනවා. එතකොට අපේ රට තුලත් මේ ක්ෂේත්‍රය නිර්මාණය වීම ක්‍රීඩකයින්ට ඉතාම වැදගත් වෙනවා. හරි අම්ල අවසාන වශයෙන් දැන් අපි රටක් විදිහට අපි ඉස්සරහට යන්න ක්‍රීඩාවෙන් ඉදිරියට යන අපි බලාගෙන ඉන්නවානේ අපි බලාපොරොත්තු එහෙමයි අපි හැමෝගෙම මේ දැන් අතරම මේ අපි ලරඹ මුලිනුත් කතා කරන නිසා මේ ඔලිම්පික් සම්බන්ධයෙන් අපි ටිකක් සිහිනයකට යනවා නම් අපි බලාපොරොත්තු වෙනවනේ එහෙම අපිට පදක්කම් දෙකයි තියෙන්නේ මේ ඔලිම්පික් වල මේ කොහොමද අපි මේ ඔබ කිව්වා ලොง ටර්ම් අපිට අවශ්‍ය වෙනවා මේකට වැඩපිළිවෙලක් කොහොමද අපි රටක් විදිහට ඔබට තියෙන ක්‍රීඩා කිහිපයකින් අපි මේක නියෝජනය කරනවානේ ඔබ ක්‍රීඩා උපදේශකෙක් විදිහට අපිට මොනවද ඒ වගේ තැනකට ඒ වගේ ටාගට් එකක් සැචිව් කරගන්න මොනවද කරන්න පුළුවන් පළවෙනි දේ තමයි අපි ක්‍රීඩකයෙක් හැටියට අපි ගාව කෙටි කාලීන සහ දිගු කාලීන සැලසුම් තියෙන්න ඕනේ මම මොන ඔලිම්පික් උළෙලද මම නියෝජනය කරන්නේ එතකොට ඒකට අවශ්‍ය කරන කෙටි කාලීන ඉලක්ක අපි හදා ගන්න ඕනේ. එතකොට ෆිසිකලි අපි ට්‍රේන් වෙන්න ඕන නැත්නම්, මෙන්ටලි අපි ට්‍රේන් වෙන්න ඕන නැත්නම්, අපි පුහුණු සැසි තුල නිර්මාණය කර ගන්න ඕනේ කෙටි කාලීන ඉලක්ක. මගේ ජයග්‍රහණ, මගේ පර්ෆෝමන්ස් වැඩි කර ගන්න මම මොනවද කරන්න ඕනේ කෙටි කාලීන. ඒ වගේම තමයි දිගු කාලීනව ඒක කොහොමද අපි මේක කන්ටිනියු කරගෙන යන්නේ? සමහර වෙලාවට ඒකට බාධා ඇති වෙන්න පුළුවන්. අධ්‍යාපනික බාධා ඇති වෙන්න පුළුවන්. අලසකම නිසා ඇති වෙන බාධා එන්න පුළුවන්. ආර්ථික තත්ත්වය, රටේ කියන තත්ත්වයන්. හැබැයි මේක හැම දෙයකටම ක්‍රීඩකයා ලොන් ටර්ම් ප්ලෑන් කරනවා නම් මුහුණ දෙන්න ඕනේ. ඒ මුහුණ දෙන්න බැයි නම් අපි කියනවා යා ෆ්ලයින් කන්සෙප්ට් එක මාරු වෙන. එහෙම නැත්නම් පලා යන්නෙක් බවට පත් වෙනවා. ක්‍රීඩකයා කෙසේ හෝ තමන්ගේ ජයග්‍රහණය හඹා යන්නෙක් බවට පත් වෙන්න ඕනේ. එතකොට වැදගත්ම පළවෙනි දේ තමයි ලොන් ටර්ම් ඉලක්කයකට අපි වැඩ කිරීම. මොකද දවසෙන් දෙකෙන් අපේ රටවල් වල නම්
මේක ක්‍රීඩකයන්ගේ වැරද්දක් නෙමෙයි. සමහරවිට පාලකයෝ තරගාවලියට මාසයක් දෙකක් තියලා තමයි සිලෙක්ෂන්ස් කරන්නේ. ඇත්තටම ඒක වැරදි ක්‍රමවේදයක්. අපේ රටේ සමහර ක්‍රීඩා තියෙනවා කම්පිටිෂන් එකට විදේශ රටවල මිනිස්සු ලංකාවට ඇවිල්ලත් ඉවරයි අපේ රටේ සිලෙක්ෂන්ස් ගහනවා. මේක ලොකු වැරද්දක් අපේ රටේ තියෙන. එතකොට ඒ ක්‍රීඩකයා මේ කම්පිටිෂන් එකට පාර්ටිසිපේට් කරනවා කියලා අඩුමතරමේ මාස 6කට කලින්වත් එයව දැනුම් දීම වැදගත් වෙනවා. මේක ක්‍රීඩකෙන්ගේ වැරද්දක් නෙමෙයි පාලකෙන්ගේ වැරද්දක්. එතකොට මාස 6කට කලින් එයා ට්‍රේන් වෙන්න පටන් ගන්නේ මං අහවල තරඟයට ජනවාරි මාසේ නියෝජනය කරනවා නම් එයා ඊට කලින් අප්‍රේල් මැයි වල ඉඳන් තමයි ඊළඟ අවුරුද්දේ නම් පුහුණු වෙන්නේ. එතකොට එයාගේ ට්‍රේනින් සැසි හදන්නේ ඒ විදිහට. පුහුණු වීම කරන්නේ මනස යෝග්‍යතාවය වර්ධනය කරගන්නේ ඒ විදිහට. එතකොට මේ කියන තැනට දීර්ඝ කාලීන ඉලක්කවලට ගියොත් තමයි ක්‍රීඩකයෙක්ට ජයග්‍රහණයක් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට දවසින් දෙකකින් ඔලිම්පික් ක්‍රීඩාවලට ලෝකෙ කිසිම රටක් සූදානම් වෙන්නේ නැහැ. අපි වගේ. එයාලා අවුරුදු 4, 5, අවුරුදු 6 සමහර ක්‍රීඩකයෝ ඔලිම්පික් වලට 23 දවසේ නම් ඔළුව හදන්නේ. ඒ තැනට මම අර කිව්ව සමහර ආයතන ක්‍රීඩකයෝ අරගන්නේ මේ විදිහට. පොඩි කාලේ නම් මෙතනට අරගෙන යන්නේ. එතකොට අවුරුදු 20ට යලා සමහර ලාට ඉලක්ක හදනවා. එතකොට එවැනි තත්ත්වයක් තුළ අපි හිතන්නේ අපේ ක්‍රීඩකයෝ මොන තරම් අසරණ වෙනවද මේ පාලකයන්ගේ දුර්වලතා නිසා. ඒ නිසා පාලකයන් හැටියට මේ ක්‍රීඩකයන්ට මේ ජයග්‍රහණ සඳහා අවශ්‍ය කරන මේ පාලන ප්‍රතිපත්ති නිර්මාණය කිරීමත් මෙතනදී වැදගත් වෙනවා. මොකද දවසකින් දෙකකින් අපිට මේ ඔලිම්පික් ඇසුරු කරන්න බෑ ඇත්තටම. හරි, කමලෙන්න බොහොම ස්තුතියි ඔබට මේ සම්බන්ධයෙන් අපේ නාලිකාවට ඇවිල්ලා කතා කරාට. මේක වැදගත් වෙන පිරිස, මේක උඩින් පල්ලෙන් බලලා අතාරින පිරිස, එතකොට මේක ගැඹුරින් මේ අදහස ලබා ගන්න පිරිස, මේ විදිහේ කණ්ඩායම් ගොඩක් ඉන්න පුළුවන් අපිට. අපේ මේ සමහරට දැන් මේ කතා කරන පිරිස සුළු පිරිසකට වැදගත් වෙයි. නමුත් එක්කෙනෙකුට දෙන්නෙකුට ඒවා කමන්නේ. අපිට යමක් ලබා ගන්න පුළුවන් නම්, රටට ලෝකයට යමක් ලබා ගන්න පුළුවන් නම් ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. ඉතින් ක්‍රීඩා මනෝවිද්‍යායතනයේ අධ්‍යක්ෂ, ඒ වගේම තමයි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මනෝ උපදේශක, බාහිර කතික ආචාර්ය අමිල ප්‍රසාද් නිකපිටිය මහත්මයාත් එක්ක අපි කතා කරේ. බොහොම ස්තුතියි අයවන්. අපි නැවත උණ ගිහිලා කතා බහ කරමු. ඉතින් කතා කළ යුතු මාතෘකාවක් තව ඉදිරියටත් අපි මේ මනෝපදේශණය සම්බන්ධයෙන් කතා කරමු අපේ නාලිකාව ඇතුලේ. ඔබේ අදහස් අපට කියන්න. අපි වැඩසටහන අවසන් කරනවා. සිළු දිනාටම යහපත් හෙට දවසක්.